अरे दूरा मनादे जाला उधर तब तो नेटवर्क मॉडल पे थे मैं मॉडल लेके ये थी मैं कह रही हूँ नेटवर्क क्या करें एक यानी डेटाबेस टेबल तब टेबल्स एक तो संबंध वाला थी ये ना हमने नेटवर्क क्या करेगी तो एक टेबल लेकर मैं तो दत्तक बिना टेबल लेकिन एक टेबल लेकर बिना अनेक टेबल लेकर संबंध आ जाती है can be referred as a subset of hierarchical model. Hierarchical model එකේ subset එකක් විදිහට ගන්න පුළුවන් කියලා කියනවා. දූරාවලි ආකෘතියේ උපකොල කියකිය. ඒ කියන්නේ ඒකටම IT එකක් විදිහට ගන්න පුළුවන් කියලා. It can also be referred to as a collection of many interconnected trees. එකිනෙක සම්බන්ධ වෙච්ච ගස් කීපයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකල එකිනෙක හා සම්බන්ධයි. According to the above parent relationship, one child can have many parents in here. Then make it here. අර යට තියෙන වගෝස ඉඳන් උඩට යනකොට වගු කිහිපයක් සම්බන්ධ වෙනකොට ඒකට හරියට නිකන් මේ දැන් order table එකක් ගත්තොත් ඉතින් order table එකේ ඉන්නන් සම්බන්ධ වෙන්න පුළුවන් supervisor table එකට worker table එකට client table එකට. එතකොට මේක හරියට නිකන් මේ එක ළමයෙකුට අම්මලා තාත්තලා ගොඩක් ඉන්නවා. ඒකයි මේක කියන්නේ. එතකොට අර මේ hierarchical model එක ගත්ත මේ hierarchical model එකත් එක ගත්තොත් එම hierarchical model එක නැත්නම් මේ දූරාවලි ආකෘතියේදී පල්ලෙහාට පල්ලෙහාට යනකොට මේ නිශ්චිත ව්‍යුහයක් තියෙනවා මේක එහෙම නැහැ මේකේ ඕන එක එකිනෙක එකකට එකක් සම්බන්ධයි තියෙන tables හැම එකක්ම එකිනෙකට සම්බන්ධයි හරි usage and maintaining such a system is a very difficult task in practice දැන් මේ වගේ එකිනෙක හා සම්බන්ධ වෙච්ච වගු ඒ කියන්නේ සම්බන්ධ වෙච්ච කියන relational විදිය නෙමෙයි මේක network model එකේදී මේ එකිනෙක හා සම්බන්ධලා දෙන ආකාරය ගත්තම මේක ප්‍රායෝගිකව අපිට පවත්වාගෙන යන්න සංකීර්ණභාවය වැඩි network model එකේ හරි එකකට එකක් හැමෝම සම්බන්ධයි ඒ නිසා මේක හරියට අර mesh network එකක් වගේ ගැටියක් කියන ඉතින් එතකොට එකක් පහසුවේ සංකීර්ණභාවය වැඩි නිසා හරි ඊළඟ ආකෘතිය තමයි සම්බන්ධක ආකෘතිය මත රිලේෂනල් මොඩල් එක දැන් මේ රිලේෂනල් මොඩල් එකේ එක වගුවක් තවත් වගුවක් එක්ක සම්බන්ධ වෙනවා ඒ සම්බන්ධය බොහොම සරල සම්බන්ධතාවයක් තියෙනවා a set of data with common attributes පොදු අනුලක්ෂණ සහිත නැත්නම් පොදු ලක්ෂණ පොදු අගයන් සහිත කුලකයක් මේ දත්ත සමූහයක් තියෙනවා එතකොට මේ දත්ත එකිනෙකට සම්බන්ධ වෙච්ච ලොකු කීපය. ඒ කියන්නේ යම් කිසි වර්ගයකටයි දත්ත සම්බන්ධ වෙලා තියෙනවා නම් දත්ත වර්ග දෙකක්. ඒ දත්ත වර්ග දෙක සම්බන්ධ වෙලා තියෙන වගු දෙකක් තියෙනවා. එතකොට වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ඇති කරගැනීම keys පාවිච්චි කරලා නැත්නම් යතුරු කියන උපලක්ෂණ පාවිච්චි කරලා key attributes පාවිච්චි කරලා. එතකොට මෙහෙම සම්බන්ධිත දත්ත සමුදායක් තියෙනකොට අර එකම දත්තේ නැවත නැවත තැන්පත් වීම කියන එක අඩු වෙනවා අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා the reason for the introduction of such a model was that database users could quickly and accurately select the information they need from the database ඒගොල්ලන්ට user කෙනෙක් අවශ්‍ය දත්ත බොහොම ඉක්මනට නිවැරදිව ලබා ගන්න මේක හඳුන්වලා දෙන්න තියෙනවා උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම regions කියලා table එකක් තියෙනවා cities කියලා table එකක් තියෙනවා countries කියලා table එකක් තියෙනවා ඒක countries කියන table එකේ country id country code country name ওই දේවල් දෙනවා රටක විස්තර ටික. එතකොට මේ regions කියන table එක country table එකත් එක්ක සම්බන්ධ වෙනවා. country region table එකේ තියෙනවා region id, country id සහ region name. එතකොට යම් කිසි region එකක් ගත්තාම ඒ කියන්නේ region එකක් කියලා කියන්නේ එක area එකක් ගත්තාම ඒ area එකට id වෙන රටවල් වල id එක දාලා තියෙනවා. එතකොට අපිට මේ id එකෙන් අපිට බලා ගන්න පුළුවන් මොන රටද මේ region එකට නැත්නම් මේ region එකක නේද ප්‍රදේශය. කියන ප්‍රදේශයට IT වෙන්නේ කියලා. හරි. එතකොට ඒ වගේම cities cities කියලා කියන නගර. හරි. නගර වල අංක දාලා තියෙනවා. ඒ වගේම region ID එක මෙතෙන් දාලා තියෙනවා. එතකොට මේ යම් කිසි නගරයක් තියෙන්නේ මොන region එකේ කියලා මේකෙන් හොයාගන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ මේ එක field එකක් ඇසුරෙන් තමයි මේ වගු සම්බන්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ වගු අතර සම්බන්ධතාවයක් තියෙන නිසා දත්ත අතර සම්බන්ධතාවයක් තියෙන අපිට මේකට relational model කියනවා. මේ රිලේෂනල් මොඩල් එකේ සම්බන්ධතාවය තියෙන නිසා එක ටේබල් එකක තියෙන දත්ත ඇසුරෙන් තවත් ටේබල් එක කියන්නේ එක ටේබල් එකකින් දත්ත හොයාගන්න අපිට තව ටේබල් දෙකකින් සම්බන්ධතාවය වැදගත් වෙනවා. එතකොට අර ෆ්ලැට් ෆයිල් එකට වඩා මේක ගත්තාම ටිකක් අර සර්චි හොයන්න කරන්න ටිකක් අමාරුයි.
නමුත් අර පුනර්කරණය database එක complexity එක වැඩි වෙන එක capacity එක වැඩි වෙන එකේම අඩු වෙනවා. ඔක duplicates එකම වෙනවා අඩු නිසා. ඒ නිසා තමයි දැනට අපි පාවිච්චි කරන හොඳ model එකක් විදිහට මේ relational model එක අපි සැලකුවා. හරි. ඊළඟට අනිත් model එක තමයි object relational model කියන එක. එතකොට අර වගුවකට සම්බන්ධතාවයේ පවතින මේ වගුව නිරූපණය කරන එක වස්තුවක්. අපි ලතුත් පාසලක් ගත්තොත් එම් පාසලක තියෙන වස්තුන් ගන්න පුළුවන් teacher, student, class ඒ වගේ. අනේ වගේ කිසියම් වස්තුවක් තමයි මේක නිරූපණය කරන්නේ. වස්තුවකට අදාළ දත්ත ටික තමයි මේ වස්තු සම්බන්ධ ආකෘතියේදී අපි සම්බන්ධ කරලා يعني සම්බන්ධිත වගුවල තියෙන යම් කිසි වස්තුවකට අදාළව දත්ත. An object relational model is a combination of a object oriented database model and a relational database model. So it supports objects, classes, inheritance. Again, ඒ වස්තුවට අදාළව විශේෂ වෙන ලක්ෂණ, ආවේනිකත වෙන ලක්ෂණ, දැන් ආවේනිකත වෙන ලක්ෂණ කිව්වොත් එහෙම ශිෂ්‍යයෙකුට තියෙන උපන්දිනයක්. ඒ වගේම ගුරුවරයාගෙන් වස්තුවකට ගුරුවරයාට උපන්දිනයක්. ගුරුවරයා උපන්දිනයක් සමානව සිස්ටම් එකේ database එකේ දාලා තියෙන අවශ්‍ය වෙනවා. මේෂන් ඒ දේවල් අපි දන්නේ. ඒකකොට ඒව ආවේනිකත වෙන ලක්ෂණ. ඒක ඒ දේවල් වලට බොහොම පාසුයි වස්තුවන් සම්මූලිත කරගෙන database එක ගෙවුවොත් මොකද ගුරුවරයා කියන වස්තුවක් තියෙනවා DOB නැත්නම් දෙරකුවත් ශිෂ්‍යයා කියන වස්තුවක් තියෙනවා අනේ වගේ ආවේනික ලක්ෂණ මේ අඳුරලා දෙන්න සහාය දෙම්පත් කරන්න පහසුයි just like object oriented model and has support for the data types tabular structure like relational data model මේ වස්තු සම්බන්ධක ආකෘතියේදී සම්බන්ධක ආකෘතිය වගේ අර දත්ත tempact දත්ත වර්ග ඊට පස්සේ column wise කියන්නේ තීරු වශයෙන් තේලි වශයෙන් දත්ත tempact වීම ආදී දේවල් ගැන මේ මේකෙදි ගොඩක් සලකා බලලා ඒක support කරනවා. ඒ වගේම මේ වස්තු සම්බන්ධක ආකෘතියේ තියෙන නැත්නම් object relational model එකකින් database එකක data store කරාම ඒ data retrieve කරන්න හැදී ඒ data සම්බන්ධ මොනවා හරි අපි process කරනවා නම් ඒකට object oriented language එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම වාසිය වෙන්නේ. ඔබ්ජෙක්ට් රිලේෂනල් ඩේටාබේස් මොඩල් එකක් පාවිච්චි කරනකොට ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකින් උදේට කෝඩ් කරන්න පහසුයි. ඒක තමයි ප්‍රධාන ඒ දෙන අතර මැච් වීම සම්බන්ධතාවය ගොඩාක් මේ ලේසියෙන් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ සපෝටිව්. ඒක තමයි මේ ඔබ්ජෙක්ට් රිලේෂනල් මොඩල් එකේ තියෙන වාසිය. හරි. ඊට පස්සේ අපිට තියෙන මේ රිලේෂනල් ඩේටාබේස් වල තියෙන ලක්ෂණ අනුව ගන්න. අක්කල එහෙනම් මේ ටික ලියාගෙන ඉදිරියට යන්න. දුරාවලිය ආකෘතිය ලියගෝ ජාල ආකෘතිය නම් දුරාවලිය යන්නේ මේකේ ඩයග්‍රෑම් එක අඳින්න ඉරියා ගන්න ඩයග්‍රෑම් එක ස්ක්‍රීන් ෂොට් එකක් කරලා තියා ගන්න අදහස ලියන්න